ස්වාමීන් වහන්සේ කෙනෙක් විමසන්නට පුළුවන් ඇත්තටම දැන් චාතුරු මහරජ කියවෙන දිව්‍ය තලවල වාසය කරන දෙවිවරු මේ මනුස්ස වාසයට ඇවිල්ලා නැත්තම් මේ මිනිසුන් දිහා බලලා ඒ අයට පිහිට වෙනවාද කියන ප්‍රශ්නේ ස්වාමීන් වහන්ස. තව කෙනෙක් කියනවා ස්වාමීන් වහන්ස මේ පොළව ආශ්‍රිතව ඉන්න දෙවිවරු තමයි බොහෝ විට මිනිසුන්ට උදව් උපකාර කරන්න කියලා රැක බලාගන්නේ කියලා. එහි සත්‍යතාවයක් තියෙනවද ස්වාමීන් වහන්ස? සත්‍යතාවයක් ලොකුවටම නැහැ කියලා කිව්වොත් මං හිතන්නේ වැරදි නැති වෙයි. එහෙමයි. මොකද මේ පොළව ආශ්‍රිතව ජීවත් වෙනවා නම් යම් දෙවි කෙනෙක්. එහෙමයි. ඒගොල්ලන්ට ඉහළ ඉන්න දෙවියන්ට තරම් මහලුකු ශක්තියක් නැති අය. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ ශක්තිය නැති හින්දා ඉබිම ඉන්නේ. ඒ ශක්තිය නැති හින්දා ගස්වලට වෙලා ඉන්නේ. නමුත් ඊට වඩා මහා විශාල බලයක්, ඊට වඩා මහා විශාල ශක්තියක් තියෙනවා ඒ දිව්‍ය ලෝකවල ඉන්න දෙවියන්ට. ඒ දෙවිවරු මනුෂ්‍ය ලෝකවල ඉන්න මිනිස්සුන්ට උදව් කරනවද ස්වාමීන් වහන්ස? බොහෝ සෙයින් උදව් කරනවා. එහෙමයි. හැබැයි සිල් සමාදන් වෙන අයට. එහෙමයි. සිල් ගුණ පුරන අයට, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙන අයට. අතීත මිනිස්සු දැන් අද අපි පින්කමක් කරන්නේ ඥාතීන්ට පින් දෙන්න, දරුවන්ට පින් දෙන්න, දෙමව්පියන්ට පින් දෙන්න. එහෙමයි. අතීතයේ සමහර අය මාස 4න් 5න් 6න් 7න් සම්පූර්ණ පින්කම් කරලා තියෙනවා. වෙන කාටවත් පින් දෙන්න නෙමෙයි, දෙවියන්ට විතරක් පින් දෙන්නේ. එහෙමයි සම්. ඒ පින්කමෙන් පින් දෙන්නේ දෙවියන්ට විතරයි. ඒ කියන්නේ හොඳට දන්නවා ඒගොල්ලෝ දෙවියන්ට පින් ඕනේ. දෙවියෝ අපි දෙන පින් ගන්න හරි කැමැත්තෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒ නිසා දෙවියන්ට විතරක් පින් දීලා තියෙනවා. මොන වගේ පින්කම්ද ස්වාමිනහස සිද්ධ කළේ? සාමාන්‍ය යෙදිනදා අපි කරන ඕනෑම පින්කමක්. එහෙමයි. ලොකු බෝධි පූජාවක් කරලා දෙවියන්ට පින් දුන්නා වෙන්න පුළුවන්. ධර්මදේශනාවක් සිද්ධ කරවලා දෙවියන්ට පින් දුන්න වෙන්න පුළුවන්. එතනදී ස්වාමිනහස දෙවියන්ට පින් දෙන්නේ අර දෙවියන් අරමුණු කරගෙන ගාතාව කියලා එහෙමද ස්වාමිනහස? නැත්නම් ඊට වඩා වෙනස් ක්‍රමයක් අනුගමනය? සම්මාදිට්ඨික දෙවිවරු සියලු දෙනාම සිහිපත් කරලා පින් දෙන්න පුළුවන්. එහෙමයි. ඒ සියලු දෙනාම සිහිපත් කරලා රැස් කරගත්ත පින සියලු දෙනාටම අනුමෝදන් කරන්න පුළුවන්. එතකොට ඒ සියලු දෙනාම පින් අනුමෝදන් වෙනවා. එහෙමයි. හරි සතුටින් අපි දිහා බලනවා. දැන් අර සඳහන් කළා වගේ මුලින් මේ පල්ලෙහැ මට්ටමේ ඉන්න දෙවියෝ විතරයි අපිට පිහිට වෙන්නේ කියලා. පල්ලෙහැ මට්ටමේ ඉන්න දෙවියන්ට ලොකු දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. අපි සමහර වෙලාවට අද පින්කමක් කරලා පින් අනුමෝදන් කරන්නේ මිත්‍යා දෘෂ්ටික දෙවියන්ට. එහෙමයි ස්වාමීන් වහන්සේ. සම්මාදිට්ඨික දෙවියන්ට පින් දෙන බවක් පේන්නේ නැහැ. පින් දෙනවා ඇහෙනවා සමහර තැන්වල. විෂ්ණු, කතරගම, දැඩිමුණ්ඩ, අයනායක, ඉටිවණ්ඩාර, ගලේ බණ්ඩාර, පත්තිනි, කාලි මේ සියලුම දෙවියන්ට මාරස් කරගත්ත පින් අනුමෝදන් වේවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ එකම දෙවියෙක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙනෙක් නෙමෙයි. තව එහෙම දෙවිවරු ගොඩක් ඉන්නවා නාත. මේ සියලු දෙනාම මිත්‍යා දෘෂ්ටික දෙවියෝ. එහෙමයි. ඒ කියන්නේ අපි පින් කරලා පින් අනුමෝදන් කරලා තියෙන මිත්‍යා දෘෂ්ටික දෙවියන්. එතකොට ස්වාමීන් වහන්සේ අපේ සිද්ධාස්ථාන ආරක්ෂා කරන්න ආව දෙවිවරු දැන් සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ. උන්වහන්සේ සම්මාදිට්ඨිකයි. එහෙමයි. සෝවන් වෙච්ච දෙවි කෙනෙක්. එහෙමයි. රුවන්වැලි මහසෑය ආරක්ෂා කරන දෙවිවරු. එහෙමයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ආඥාවෙන් ඒ තැන් ආරක්ෂා කරන දෙවිවරු ඉන්නවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් අපි අර සඳහන් කරපු විෂ්ණු කියලා දෙවි කෙනෙක් බුදුදහමේ නැහැ. එතකොට නාත කියලා දෙවි කෙනෙක් බුදුදහමේ නැහැ. කාලි කියලා කෙනෙක්, පත්තිනි කියලා කෙනෙක්, සරස්වතී කියලා කෙනෙක් බුද්ධඝමේ නැහැ. කතරගම දෙවියෝ, ස්කන්ධ කුමාර කියලා දෙවිවරු බුද්ධඝමේ නැහැ. නමුත් අපි පින් අනුමෝදන් කරන්නේ වැඩිපුර ඒ දෙවියන්ට. එහෙමයි. ආන් ඒ නිසා ඉහළ ඉන්න සම්මාදිට්ඨික දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයන්ට පිහිට වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටිකයි නේදකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඉහළ ඉන්න දෙවිවරු මිත්‍යා දෘෂ්ටිකයන්ට පිහිට වෙන්නේ නැති නිසා උන්වහන්සේලා නොදකින්ව නෙමෙයි අපිට වැස්ස නැතුව ඉන්නවා කියලා. නමුත් ඉතින් උන්වහන්සේලා ඒක ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. අපිට වැස්ස වැඩි වෙලා ගම් වතුර ගලනවා කියලා උන්වහන්සේලා නොදකින්ව නෙමෙයි. අපිට වැස්ස වැඩි වෙලා නාය යනවා, සුලිසුලන් යනවා, සමහරట్లాට මුහුද කොට ගලනවා උන්වහන්සේලා නොදකින්ව නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. නමුත් මිත්‍යා දෘෂ්ටිකයන් රකින්න සූදානම් වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිකයන්ට පිට වෙනවා. ඒ නිසා අපිට සමහරట్లాට මේකක්වත් පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. එහෙමයි. මොකද මේ වැස්ස වලාහක දෙවියෝ එහෙම වැඩි ප්‍රමාණයක් සම්මාදිට්ඨිකයි. වලාහක දෙවියෝ සෝවන් වෙච්ච අය වැඩියෙන් මේ ඉන්නේ. එහෙමයි. ඉතින් උන්වහන්සේලා අපේ වර්තමාන පැවැත්ම පිළිබඳව සතුටක් නැහැ. අපේ පැවැත්ම පිළිබඳව අප්‍රමාණ අප්‍රසාදයක් තියෙන්නේ. ආන් ඒ හින්දා තමයි අපිට මේ වැස්ස ලැබෙන එකත් එක එක පැතිවලට වෙනස් වෙලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සමහර පැත්තක ගම් වතුර ගල්ලා විනාශ වෙනවා. සමහර පැත්තකට බොණ්ඩනා ගන්නවත් වතුර නැහැ. සමහර පැත්තක් හොඳට පැහැෙනවා. නමුත් කපන්න ලෑස්ති වෙනකොට වැහලා ඒ ඔක්කොම ටික ගලවගෙන යනවා. උන්වහන්සේලාගේ නැහැ අපි කියන සතුට. ඒ කියන්නේ අපි ගාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහ ජීවිත පැවැත්මක් නැහැ. එහෙමයි. ඒ පැවැත්ම නැති හින්දා සම්මාදිට්ඨිකයන්ට පින් දෙන්න විදිහක් නැහැ. අනික බුද්ධ දේශනාවෙන් එළියට ගියපු අයට බුදුරජාණන් වහන්සේ සරණ ගියපු දෙවිවරු පිහිට වෙන්න සූදානම් වෙන්නේ. ඒ වගේ කාරණා ගොඩක් හිතන බලපානවා.